හලෝ සෝඩි, ආෆ්ට ලෝන් ලෝන් ටයිම් නෝ. බටකොහෙන්ද බ මට තරම් ප්‍රශ්න. මම මේ දැනුත් තිනි ලොකු ප්‍රශ්න එක. මොකද දැන් ඔබට උනායි කිය ප්‍රශ්න? මොකෝ කොල්ල එක්කත් පස්සෙන් ආවද? මොකද්ද නරියෝ, ඔයා මේ මා වේලුවට ගත්තද ඒ පාර? මම මේ මෙතන මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙලා ඉන්නවා. හා, කොල්ලෝ ගැන කියන්න ආවා. අනික මට හිටපු කොල්ල හොඳයි. එදත් මට හිටියේ ධනේක, අදත් මට ඉන්නේ ධනේක, හෙටත් මට ඉන්නේ ධනේක විතරයි. හරි, මගුල් කපුකම් කරන්න ආවේ පාර. ඔයාට ඕනෙම නම් ගිහිල්ලා අර පී ගමේ හරි ඩී ගමේ හරි දෙන්නට කියන්න. එයාලට නම් මොකද, දවසින් දවසට කොල්ල මාරු කරනවා. එක දවසක ධනේක, ඊට පස්සේ ධන දෙක, ධන තුන, ධන හත, ඔහොම ධන හතට යනකම් ඉන්නවා. හැමදාම ධනේක ගැන විතරක් හිතපු මාව මල්ල ගන්න තමයි ඔයාට ඕන. මේ කොල්ලෝ ගැන ප්‍රශ්න පැත්තක දාලා ඔයා මගේ ප්‍රශ්න අහන්නකෝ නරියෝ. මම ගොඩක් ලොකු අවුලක් ඉන්නේ. මට බයයි මේ යන විදියට මාව මැරෙයිද කියලා. මොනව මැරෙන්න? ඔයා විශ්වද මගේ අරපට එහෙම වෙන්න දෙනවද? අනේ ඉක්මනට කියන්නකෝ මොකක්ද ප්‍රශ්න කියලා. මගේ ඇඟේ වතුර චුට්ටක් ගෑවුණා. ඇයි වතුර චුට්ටක් ගෑවුනේ? ෂි, වතුර බේසමටම වැටෙන තිබ්බනේ. එහෙනම් මෑම කෝල් කරලා මටවත් දෙන්නේ නෑනේ. දන්නේ නැද්ද මෝඩිය, ඔහේලට වතුර හොඳටම විසයි. ඕනේ දන්නේ නෑනේ. කොහොමද එහෙම වෙන්නේ? නෑ 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 නෑ, ඔයා දන්නේ මොකක් කර. ඔයා බබා මම බේබිනි. මෙහෙමයි, ඔයාට වතුර චුට්ටක් ගෑවුනොතින් ඔයා අනිවාර්යෙන්ම ඉක්මන්ටම විනාශ වෙලා යනවා. ඒ වගේම ඔයාගේ පොඩි උන් ටික, කිරිසප්පය ටික, පොටෑසියම්, රුබීඩියම්, ප්‍රන්සියම්, සීසියම්, අන්න එයාලා ටික ඔයාටත් වඩා ඉක්මන්ට විනාශ වෙනවා. හැබැයි ඔයාගේ ලොකු තාත්තා ඉන්නේ ලිතියම්, ලිතියම්, එයාට එච්චර ප්‍රශ්නයක් නැහැ. එයා ටිකක් හෙමින් තමයි විනාශ වෙලා යන්නේ. මේ මොකද දැන් එයාලා පරිණතයිනේ. එන්නයි නවි ජලයත් එක්ක හොඳ රොට්ටු වෙලා පුරුදු වෙයි එයාලට. ඒ නිසා එයාලා එහෙම එච්චර වේගෙන් විනාශ වෙන්නේ නැහැ ඔයාලා වගේ. හැබැයි කිරිසප්පයට නම් වතුර ගෑවෙන්න තියන්න එපා. පොටෑසියම්ට, රුබීඩියම්ට වතුර ගෑවෙන්න තියන්න එපා. විනාශ වෙලාම යාවි. පරිස්සම් වෙලා මේ දවස්ස වතුර ගාගෙන විනාශ වෙලා යන්නේ නැතුව. අනේ එතකොට මං වතුර ගෑවුනාට පස්සේ විනාශ වෙලා යයිද? මගේ හැම දෙයක්ම, කිසිම දෙයක් අලුතෙන් හැදෙන එකක් නැද්ද? අනේ මේ නරිකුණු හරප හල්තියද? නරිකුණු හරප මාත් මේ ලොකු ප්‍රශ්නක ඉන්නේ. පිස්සු කරන්න එපා, නිකන් වැඩක් නැති ප්‍රශ්න. ඒ මොකද්ද නරි ඔයාට තියෙන ප්‍රශ්නේ? මං කිව්ව මතකද සෝඩි, මම මේ ළඟදී බොහෝම ලස්සන ගමදුවක් ගෙනාවා කියලා. ඒ ගමදුවගේ අම්මයි තාත්තයි අදා මෙහෙ ආවනේ. ආවට නම් කමක් නැහැ කියමුකෝ. මේ රට වටේම රෝන් දෙගහලා අඩුගානේ මොක ආවරණයක්වත් නැතුවනේ ආවේ මේ වසංගත රෝග පැතිරනස්සේ. මට හරිම තරහයි. ඉතින් මට තියෙනවා සෝඩි ඔයාට වඩා ප්‍රශ්න. අර පැණියෝ හේ අරන් ආවයි. ඔව් මාමිනේ, පැණිය නම් ගෙනාවා. කොහොම හරි මේක නරියට පොවලා ඌ මැරුණට පස්සේ අපි දුව අරන් ආයි ගමඩයක්. ඔයාගේ බෑන පොඩිත්තනේ, ඔයාම දෙන්නකෝ. මේ නරියෝ මං විනාශ වුණාට පස්සේ මොනා හරි හැදෙනවා නම් කියන්නකෝ. අනේ 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 අනේ. ඒක වෙන්නේ මෙහෙම. දැන් ඔයා නම් විනාශ වෙලා ගියොත් හැදෙනව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා එකක්. ඒ විතර නෙමෙයි, දිදුමාරකුත් පිට වෙනවා හයිඩ්‍රජන් මොකක්ද කියලා. හැබැයි ඔයා කිරිසප්පය මං කලිනුත් කිව්වනේ පොඩ්ඩක් ඉක්මන්ට විනාශ වෙලා යනවා කියලා. ඉතින් ඔයාටත් වඩා වේගෙන් ටක් ගාලා විනාශ වෙලා ගිහිල්ලා එයාලගේ හයිඩ්‍රොක්සයිඩ් එක හදලා දානවා. හැබැයි ඉතින් ඔයාගේ ලොකු තාත්තා ලිතියම්, ලිතියම්ට නම් ඉතින් මහා ලොකු ප්‍රශ්නයක් නැහැ. එච්චර ඉක්මන්ට විනාශ වෙලා යන්නේ නැහැ කිව්වනේ. හැබැයි ඉතින් එයත් විනාශ වෙනවා. එච්චර ඉක්මන්ට විනාශ නොවුනොත් විනාශ නොවෙන්නේ නැහැනේ. බලයි පොල් සේරටම වතුර විසයිනේ. ඒ නිසා එයත් එයාගේ හයිඩ්‍රොක්සයිඩ් එක හදලා හයිඩ්‍රජන් වායුව පිට කරලා විනාශ වෙලා යනවා. ඔන්න ඕවා තමයි දෙන ඵලේ. කොහොමද නරි බෑන, අපි මේ කොරෝනා වලට පංකාතු පැණියකුත් අරගෙනයි මේ ආවේ. පොඩ්ඩක් බීලා බැලුවන. මේ මට නම් අපේ කොහෙවත් දෙන පැණි. අනේ මේක බොන්නකෝ බෑනෝ. මේක එකපාරක් හරි බිව්වොත් කොරෝනා ආය ජීවිත කාලෙටම හැදෙන්නේ නෑ.
අනේ වට කලන්ත වගේ. අනේ නරියව මරන්න ගෙනාපු සම්මික පැනිය දීලා නරිය එකපාරටම ඇදගෙන වැටෙනවා. නරිය මැරේවිද ගම දුව ගමට එක්කන් යාවිද කියලා ඊළඟ කොටසින් බලමු. ඔබට අද පුංචි පණිවිඩයක් දෙන්න හිතුව දැනට ලංකාවේ කොරෝනා වෛරසය නිසා 300 දිනකට අධික මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෛරසය තවදුරටත් පැතිරෙනවා. මොන බෙහෙතාවක් මොන එන්නතාවක් තවදුරටත් පැතිරීම නැවතිලා නැහැ. ඒ නිසා අපි රටක් විදියට අපි එකතු වෙලා මේ වෛරසය නවත්තමු. අපිට පුළුවන් අපි එකතු වෙමුත් අපි හරියට සෞඛ්‍ය නීති පිළිපැද්දොත් අපිට මේ වෛරසය නවත්තන්න අනිවාර්යෙන් පුළුවන්. ඉතින් අපි ගමරාලයි ගම හමිනේ වගේ නැතුව හරියට තැනකට යද්දි මාස්කේ දාමු. අන් අත්‍යවශ්‍ය ගමන් විතරක් යන්න පුරුදු වෙමු. ට්‍රිප් යන්න වෙන තැන් වල යන්න විනෝද වෙන කාලයක් නෙවෙයි මේක ඇත්තරම. අපි අත්‍යවශ්‍ය ගමන ගියත් එතනදී හරියට මුවාවරණය පැළඳලා හරියට විසබීජනාශක පාවිච්චි කරලා අපි හරියට සෞඛ්‍ය නීති පිළිපදිමු. මීටරෙන් ජීවිතේ හරියටම ගිනියමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. තුන්වෙනි එපිසෝඩ් එක ළඟදීම දානවා. තුන්වෙනි එපිසෝඩ් එකට යාළුවනුත් එකතු කරගන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. එක්ව ජයගම්.